ජාතික බලය සංවිධානය හැටියට HND සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට අද අපේ පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ වගේම ඉදිරියේදී ගත යුතු නිර්දේශ මොනවද කියලාත් අපි ඉදිරිපත් කරා. ලිඛිත සාක්ෂි සහ සුන්දුරු සාක්ෂි පදනම් කරගෙන මේ අපේ පැමිණිල්ල අද සටහන් කරගත්තා. ඒ වගේම අගතියට පස්සේ සිසුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න දෙන්න කියලා අපි සියලු දෙනාම ඉල්ලා සිටියා. ඔවුන්ට දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න, අවශ්‍ය පහසුකම් ලබා දෙන්නත් කියලා අපි ඉල්ලීමක් කරා. පැහැදිලිවම පොලිස් කොමිසම පිළිගත්තා. මෙතන පොලිසිය පමණ ඉක්මවා කටයුතු කරලා තියෙනවා කියන එකත් උන් එතුමන්ලා පිළිගත්තා. පොලිස් කොමිසම දැනටපත් වුණාට තාම දන්නේ නැහැ පොලිසිය ඇත්ත වශයෙන්ම පොලිස් කොමිසම යටතේ තියෙනවද කියලා. ඒගොල්ලන්ට තේරුමක් නැහැ. ඒ නිසා අවුරුදු ගාණක් අවුරුදු විසා ප්‍රමාණයක් ඒගොල්ල රාජකාරී කළේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයන් මත. ඒ නිසා දැන් අද පොලිස් කොමිසම ක්‍රියාත්මක වන නිසා දැන් පොලිසිය පොලිස් කොමිසම යටතේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වන ලෙස කාර්යයන් කිරීමට ඔවුන්ට නියෝග දෙන ලෙස අපි යෝජනා ඉදිරිපත් කළා. දැන් අද දිනේ තමයි ඒ සිද්ධිය සම්බන්ධ වෙච්ච පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශ සටහන් කිරීම ආරම්භ කළේ. ඉතින් ඒ අනුව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරාට මාතාගේ ප්‍රකාශය උදෑසන ලබා ගත්තා. ඒ අනුව අද හවස් වරුවේ අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රකාශ ලබා ගන්න නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන් 20කට ආසන්න සංඛ්‍යාවක් අපි බලාපොරොත්තු වෙනවා තුවාල් ලප්පු නිලධාරීන් ඇතුළුව ප්‍රකාශ ලබා දීම සඳහා. ඒ අනුව ඒ නිලධාරීන් අද දිනේදීත් හෙට දිනේදීත් ඒ සම්බන්ධ සාක්ෂි ලබා දෙනවා. ඉතින් විශේෂයෙන්ම මේෙහිදී මේ ක්‍රියා කරපු ආකාරය පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවශ්‍ය සියලු කරුණු ඒ ප්‍රකාශවලදී පොලිස් නිලධාරීන් ලබා දුන්නා. විශේෂයෙන්ම ජනමාධ්‍ය මගින් මාධ්‍යවේදීන් මගින් ඒ වගේම පොලිසිය මගින් ලබාගත් සියලුම වීඩියෝ පටත් ඒ පරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණා. ඉතින් අපි අපේ පාර්ශ්වයෙන් අපිට තිබුණු වීඩියෝ පටය සඳහා ඉදිරිපත් කරනු ලැබුවා.